කිසි ප්‍රතිපත්තියක් එක වචනයක් නැති මිනිස්සු බං ඉන්නේ. මාමා හිටියා නම් ඔය ජවුසන් නටන්න හම්බෙන්නේ. අපේ කර්මයට මාමා මල. මොකක්ද යකෝ කිව්වේ? කියන දේ කෙලින් කියපන්. එනම් පද කියන්නේ නැතුව. කෙලින් තමයි යකෝ කිව්වේ. ට්‍රේනුව බඳිනවා නම් බඳින්නේ මම. මාමා ඒ කාලෙම තීරණය කරලා තියෙන්නේ. කටවහගෙන හිටපන්. කඩදාසියක ලීලා දීලා ඇති. අපේ නංගි උඹට දෙනවද ගෙදරට නාකි උනත්? උඹලගේ හිතේ නම් ඇති ගෙදරට නාකි කරලා අර ගෙදරට එන එකව නාකි කරලා තියාගෙන ඉන්න. ඒව නම් හරියන්නේ නැක්කේ ඈ. බලංකෝ ට්‍රේනුව බඳිනවා නම් බඳින්නේ මම. උඹලා මට නොදුන්නොත් මං උස්සගෙන හරි යනවා. අන්න ඒක මතක තියාගනින් අක්කේ. මොකට කියනවද? මේ අය වුණා රැයට බඩගින්න තමයි ඉන්න වෙන්නේ. අන්න යන වැන්ද? මං උයපුවා මේ ගෙදර මිනිස්සු කාලම නැහනේ. කාලේ ඉන්න රණ්ඩු කරන්න නැතුව. හැමෝම එකතු වෙලා නෙවෙයි. පොඩි දූත් දැන් ඉතින් එයා නිදර ගත්තා නම් හොඳයි. මොකද ඉතින් පවුලක් පන්සලක් වුණාම කවුරුත් එන වෙලාව වෙලා දෙන්නේ. කලේද කියන්නේ. ඒයි මේ ප්‍රශ්න බම් මෙහෙම විසඳන්න බෑ. උට ගැහුවා කියන්නේ කො? ඊට පස්සේ තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒයි උඹ කොහොමද එහෙම කියන්නේ? ඕකට දෙකක් අයින්ද මොනේ? මං ඉන්නකම් මේව මෙහෙම සිද්ධ වෙන්න දෙන්න බෑ. ගහලා ඇති වැඩකුත් නැහැනේ බං. ඈ කෙල්ලගේ මගුලක් කඩනවා. කඩලා ඇති වැඩකුත් නැහැනේ. කෙල්ල අකමැති නම් අප මොකද කරන්නේ? අනේ මං දන්නේ නැහැ බං. මං කොහොම හරි රේණුව කසාද බඳිනවා. ඒක හොඳින් හරි නරකින් හරි එච්චරයි. මයියනවා බයි යන්න. ඒ මොකද කොහෙද යන්නේ? මොකද ලොක්කේ මේ අඬන්නේ? හොල්ල හොල්ල ඇයි අඬන්නේ? උඹලා දෙන්න රණ්ඩුවත් අල්ලගත්තද? අඬන්න හේතුද නැත්තේ අම්මේ? ආ කියහම් බලන්න එක හේතුව අඬන්නේ ඉස්සෙල්ලා දැනගන්නත් එක්ක මට කවුද දන්නේ මොන හේතුවකට අඬනවද කියලා? මං ගැන කවුරුත් බැලුවට කමන්නේ. ඉතුරු කාලෙත් මං මෙහෙම්ම ඉන්න. මං ඒ ගැන බලා ගන්න. නිකන් කට පියාගෙන හිටහන්කෝ. එන පුතේ ඇවිත් වාඩි වෙන්න. ඉතින් පුතේ මෙහෙම දාවේ අද නිවාඩුද? ඔව් අම්මේ අද නිවාඩු. ඒක නෙමෙයි අම්මේ මම මේ කියන්නේ කියලාම හිටියේ. අපි ගෙදර ඔක්කොම එකතු වෙලා වන්දනා ගමනක් ගිහිල්ලෙමු. දැන් මගේ කාර් එකක් තියෙනවනේ. ගිහිල්ලෙමුකෝ. අදහස නම් බොහොම හොඳයි පුතේ. ඒත් ඉතින් මේවා දාලා දවසක් ගිහිල්ලා හිටියොත් සේරම උසන් ගිහිල්ලා තියේ. ඔය අක්කා ඉන්නේ අක්කත් එක්ක යන්න. එයා නම් එයි මේන් කියලා. අපේ ගෙදර අම්මත් යනවා. මම රේණු එක්කන් ගිහිල්ලා හවසට ගෙනන් ඇරලුවට කමක් නැද්ද? තාත්තා හිටියේ කාලේ නම් එයාගෙන් අහලා හරි කියන්න තිබුණා. අනේ මන්ද පුතේ. අනේ මේ ඔය ගමන් අල්ලලා ගන්නම් මේ. බඳින්න කලින් ඔය රවුම් ගහන්න ඕනේ.
බැඳ දවසට බැරිය අනික තාත්තා ඉන්න කාලේ අපි ওই වටවන්දනාවෙ ගිහින් තියෙනවා නෝල්ලා දාන්න ගණන් ගන්න එපා ළමයි ලලකට වෙරලක් මග හිඳීවි ගංගකට සයුරක් මුණ ගැසෙවි ලලකට වෙරලක් මග හිඳීවි නිරඟත වැස්සක් ඇද හැලේවි නුඹටත් කෙනෙක් හිඳීවි දවසක සොයාන එවි ඉවි කොතැනක හෝ හිමි කාලයා උපත්තුගේ නමින් එච්චර අමාරුවක් නෑනේ මම උඹ අල්ලන්න එපා කිව්වේ අපි කතාත් කළානේ සුරංගට මොනව හරි වෙයිදම්ම අරන් කියන්නු ගම්මේ ඉතර කතා කියන්න එපා දුවේ දැන් ඊළඟට තාත්තත් කතා කළානේ ඔය තැන්ම තව ටික දවසකින් ඇරිලා යයි කිව්වා මම දැන් නානේ ඉඳපන් මම හිතේ තරමාරුවක් නෑ